බෝවන් යාලුවනේ. රණෙල් වික්‍රමසිංහ පාලනයටතේ ඉදිරියේදී හමුදාවට පොලිසියට ගරු කරමින් ජීවත්වෙන ලෙස ඊයේදවසේදී ගරු ජනාධිපතිවරයා ජනතාවට පොඩි මතක්කිරීමක් කරා. ඉතින්ගේ නොකයා කිව්වේ හමුදාපාලනයක් එහෙමක් නැත්තා මර්ධනයකින් මේ මිනිස්සුන්ගේ පීඩනය එලියට එනක වලක්වන්න ඔහු, අසු බහින්නේ නෑගෙන එකයි. කෝමුණක් ජනතාවට මේ විදිහට තාර්්‍රන පීඩන එල්ල කරමින් ජනතාව මිරිකමිරික බදුබරිින් සල්ලයකතු කරන ආණ්ඩුව දැන් ජනතාවට ගුටි බැට දෙන්න ලෑස්තිනවා කියන්නේ එකයි බොහෝ විචාරකයන්ගේ අදහස. ඊය දවසේදී කැලනිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ඉදිරිපිට පැවති. උද්ඝෝෂණයක් දිවරුණේ ගුටි බැට සහ ජල ප්‍රහාර කඳුළු ගෑසෙක්කයි. ඔවුන්ගේ එක්කම ඉල්ලි ම වුනේ මහාශිෂ සංගමය අත්තඩංගුවට පත් නිලධාරන් දෙදෙනකු අත්තඩංගුවෙන් නිදහස් කරන ලෙසයි. කොහොම වුණත් මේ වෙද්දිී ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීින් බොහොමයක් අත්තඩංගුවට පත්වෙන ලකුණු තියෙනවා කියලා සමාජ ක්‍රියාකාරීින් සමාජ මාධ්‍යවලට යලගේ අදහස් එකතු කරලා තියෙනවා. ශෂව දාලසුන් පමණක් නොවයි මේ වන විට තුංග නිපන්තිය මැදපෙල ඒ වගේම උසස් පන්තියටත් මේ ආර්ථික අපහසුතා එහෙමත් නැත්තම් වටේ නිර්මාණය කරපු මේ අමුතු ආර්ථික ගැටලු වට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ වෙද්දි දිවයිනයේ ප්‍රදේශ කීපයකම තමන්ගේ නයගවාගන්න බැරුව පවුල් පිටිම් මිනිස්සු වහ ොන තත්වයට පත්වෙලා තියෙනවා. මේකට ආණ්ඩුව ගත්ත විසඳුවම කුමක්ද. කිසිම විදිහකින් ජනතාවට සහනයක් ලවා නො දෙෙන ආණ්ඩුව එන්න එන්නම ජනතාව මිරික මිරික සල්ලි හම්බ කරගන්න ෝ කියන එක අපි කාටත්දැන් තේරෙන කතාවක්. කොහොම වනත් ජනත විමුති පැරමුණටත් තිත තියන්න ආණඩුව බොහෝම ළඟයි කියලයි සමාජ ක්‍රියාකාරයගේ අදහස. ඉතින් ජාලුවනේ, හමුණනත් යාලගේ අදහස් වීඩියකට යටිින් එකතු කරන්න ඉදිරියේදී කුමක් වෙයිඩ කුමක් බිය යුතුද කියන එකත් විඩියකට අටින් එකතු කරොත් ඒ ගොඩක් වැදගත්වෙේ. පලට සුබදවසක්.